සමහරක් නිලධාරීන් දකින්න වාහන තාම ගොඩක් තියෙනවා කියලා ඒක වැරදි. ඒක ඇත්තටම ඒ මත වාහන ආනයනේ අපි ගෙන්නන්න ඕනේ නැහැ කියන මතෙන් බැහැර වෙන රටේ තියෙන මුදල් වල ප්‍රශ්නේ විදේශ මුදල් ප්‍රශ්නෙත් එක්ක වාහන ගෙන්නන්න නැහැ කියන එක ඇත්ත කිලිම් කියනවා. හොඳයි රජයේ මෛත්‍රී එක්ක ප්‍රධාන දේ රට රජයේ තේරුම් ගන්න ඕනේ අපේ ලංකාවේ දේශීය නිෂ්පාදනය කරන්න පුළුවන් බැරි දේව. ඕනෝක හඳුනා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් කරන්න. මත්‍ය ප්‍රකාශ වුණා රජයෙන් තව මාස 30කටවත් වාහන ගේන්න දෙන්නේ නැහැ කියලා. වාහන අංගනවල දැන් තියෙන්නේ ලියාපදිංචි ප්‍රත. ඒ කියන්නේ මේ රට දැන් වාහන විකිණලා ඉවරයි. 95%ක් විතර මේ ඉවරයි. තව පොඩි ප්‍රමාණයක් තමයි සමහරක් ආයතනවල මිල වැඩියෙන් අධික ප්‍රකාශ කරන සෑ විකිණෙන නැති ඒ වාහන තියෙනවා. අලුත් වාහන ඒ අරෙන්නේ සාමාන්‍ය අපේ බහුතරයක අපේ සමාජිකයන් වාහනයක ඉවරයි. වාහන ආනයන කරුවන් ඇටියට අපේ ව්‍යාපාර බිඳුව තත්ත්වයට නැගලා තියෙන්නේ. මොකද හේතුව රජයේ දැන් අවශ්‍ය වෙලා තියෙන මේ ආනයන සීමා කරන්න විතරක් පස්සත් එක්ක අපිට දැන් දැක ගන්න පුළුවන් ඉතාලම මේ වාහනයන ගොඩක් දේවල් නවත්තලා තියෙන තත්ත්ව එක පෙච්චර ඩොලර එක රඩිද්දී ඒ කියන්නේ ඩොලර එක හිඟසාවෙන්ක වෙනදපල තත්ත්වයක් පෙච්චක වෙන්නේ. ඉතින් මේ තත්ත්ව තුන අපි බඳුළු මුල හදන අමාත්‍යතුමා කියව අවුරුද්ද මේ අවුරුද්දේ වාහන ගෙන්න